ශ්‍රද්ධාව. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ වස්සාන කාලයේ දැන් ඔබ හැම දෙනාට බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්භීර පටිච්ච සමුප්පාද ධර්මය ඉගෙන ගන්නට වාසනාව උදා වෙලා තියෙනවා. දැන් ඔබ සති ගණනක් පුරාවට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ හේතුඵල දහමින් යුතු ධර්මය ඉගෙන ගන්නවා. එතකොට ගිය වතාවේ ඔබ ඉගෙන ගත්තේ වේදනාව ගැන. අද මොකක්ද එතකොට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව්, වේදනාවට හේතු වෙච්ච කරුණ ගැන. ඒ කියන්නේ ස්පර්ශය. පටිච්ච සමුප්පාදය අපි ඉගෙන ගනිද්දී ඒක කලබලයට කරන්න පුළුවන් එක නෙමෙයි. පටිච්ච සමුප්පාද ධර්මය අපි ඉගෙන ගනිද්දී බොහෝම ඉවසීමෙන් කලබල නැතුව ඒ ධර්මයේ ඉස්සල්ලාම අපි අහන්න ඕන. අහලා හොඳට ඒ ධර්මයේ ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පිළිවෙලට දරා ගන්න ඕන. ඊට පස්සේ අවබෝධයේ පිණිස අපි නුවණ මෙහෙවන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ යම් රටාවක් වදාරනවා නම් ඒ රටාවට තමයි අපි කල්පනාව හසුරුවන්නේ. ඒකට අපි ධර්මයේ විශේෂ නමක් කියනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාර කියලා. දැන් අපි ඔබ ඉගෙන ගත්තා ජීවිතාවේ වේදනාව ගැන. වේදනාව හේතුුනේ කුමකටද? තණ්හාව පිණිස තමයි වේදනාව හේතුුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණු බෝධි මූලයේදී තමයි උන්වහන්සේ මේ පටිච්ච සමුප්පාදය ගැන එක එකක් ගානේ උන්වහන්සේ නුවණින් මෙහෙवला. ඒ කියන්නේ ඒකට කියන්නේ සම්මර්සන ඥාණය. සම්මර්සන ඥාණයෙන් උන්වහන්සේ මේ එක එකක් ගානේ ඉතා පැහැදිලි ලෙස අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ තණ්හාවට හේතු වෙන කාරණාව උන්වහන්සේ කල්පනා කළා. එතකොට තමයි උන්වහන්සේට අවබෝධ වුණේ ප්‍රඥාවෙන් මේ තණ්හාවට හේතු ප්‍රත්‍ය වුණේ, උපනිස්ත්‍රේ වුණේ වේදනාව කියන එක. ତେର වේදනාව ගැන අපි අලුතෙන් කතා කරන්න ඕනේ නැහැ, ඉගෙනගෙන තියෙනවා. ඊළඟට උන්වහන්සේ නෝණෙන් විමසුවා බෝධි මූලයේදී මේ සයාකාරෝ වේදනාවට
හේතු උනේ කුමක්ද කියලා. එතකොට උන්වහන්සේ ප්‍රඥාවෙන් විමසද්දී විමසද්දී උන්වහන්සේට අහු වුණා ඒක හේතුව. උන්වහන්සේට අහු වුණා මේ සයාකාරූ වේදනාවන් පවතින්නේ ස්පර්ශය කියන කාරණේ හේතු කරගෙන. අපි දැන් මේ අද ස්පර්ශය ගැන ඉගෙන ගන්නේ පටිච්ච සමුප්පාදයේ තියෙන විශේෂ කාරණාවක් ගැන. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ තියෙන සෑම අංගයක් ගැනම අපට පැහැදිලි වැටහීමක් ඇති කර ගන්න නම් ඒ පටිච්ච සමුප්පාදයේ සෑම අංගයක් ගැනම අපි සතර ආකාරයකින් අවබෝධ කරන්න ඕන. තේරුණා නේද? සතර ආකාරයකින් අවබෝධ කරන්න ඕන. දැන් අද අපි කතා කරන්නේ ස්පර්ශය ගැන නිසා අපි බලමු මේ ස්පර්ශය අවබෝධ කළ යුතු සතර ආකාරයේ කුමක්ද කියලා. දැන් මේ කාරණේ අපි ඉගෙන ගන්න හදන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි පුතේ තියෙන ඥානවත්තු කියන සූත්‍රයේ ඇසුරේ. ඥානවත්තු කියන්නේ මොකද්ද? ඥානේ ලැබීමට වස්තු වෙන කාරණාව, හේතු වෙන කාරණාව ගැන වදාළ දිසුම. එතකොට මේක තියෙනවා පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ කරන ශ්‍රාවකයා අවබෝධ කරන්න ඕන ස්පර්ශය ගැන. එතකොට එයාට නුවණක් ඇති වෙන්න ඕන ස්පර්ශය ගැන දන්නා නුවණ කියලා ඥානයක් ඇති වෙන්න ඕන. එතකොට ඒක පළවෙනි එක. ස්පර්ශය ගැන එයාට ඥානයක් ඇති වෙන්න ඕන. ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා. ඊළඟට එයා ඒකේ ඇති කරගන්න ඕන ඥානයක් ස්පර්ශයේ හට ගැනීම ගැන දන්නා නුවණ. දැන් අපි ඒවා ඉස්සරහට කතා බස් කරනවා. ඊළඟට ස්පර්ශයේ නිරුද්ධ වීම ගැන දන්නා නුවණ. ඊළඟට ස්පර්ශයේ නිරුද්ධ වීම පිණිස පවතිනවන යම් ප්‍රතිපදාවක් ආංගේ මාර්ගයේ ප්‍රතිපදාව ගැන දන්නා නුවණ. ඕන් ඔය හතර ස්පර්ශය සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න ඕන. මොකද මේ ස්පර්ශය කියලා කියන්නේ අපේ ජීවිතයේ දුක සකස් වන ප්‍රබල කාරණාවක් ස්පර්ශය. එතකොට බුදුරයන් වහන්සේ වදාලා මොකද වහන්නේ මේ ස්පර්ශය කියලා කියන්නේ? උන්වහන්සේගේ දේශනාවේ තියෙනවා ස්පර්ශය හය ආකාරයි. ස්පර්ශය කී ආකාරද? හය ආකාරයි. පළවෙනි එක තමයි චක්කු සම්පස්ස ඇසේ ස්පර්ශය. දෙවෙනි එක සෝත සම්පස්ස කනේ ස්පර්ශය. ඊළඟ ඝාන සම්පස්ස නාසේ ස්පර්ශය. ජීවහා සම්පස්ස දිවේ ස්පර්ශය. කාය සම්පස්ස කයේ ස්පර්ශය. මනෝ සම්පස්ස මනසේ ස්පර්ශය. එතකොට බුදුරයන් වහන්සේ මේ ස්පර්ශය ගැන වෙනම වදාළ දේශනා තියෙනවා. අපි ගත්තොත් සංයුත්ත නිකායේ හතරවෙනි පොතේ තියෙනවා ဒုတိယ ద్వේ කියලා සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ස්පර්ශය කියන්නේ මොකද්ද කියන කාරණාව. උන්වහන්සේ වදාළ වෙන මෙහෙම. ඔන්න හොඳට මතක තියාගන්න. ඒ තමයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. දැන් අපට ඇසක් තියෙනවනේ. අපි උපදිද්දී අපට ඇසක් ලැබුණානේ. ඇසත් චක්කුංච පටිච්ච රූපේච, ඇසත් රූපයත් නිසා හටගන්නවා විශේෂ එකක්. ඒ මොකද්ද? විඥාණය. ඒකට අපි විශේෂ නමක් කියනවා චක්කු විඥාණය කියලා.
තින්නම් සංගති පස්සෝ. එතකොට ඇස තියෙනවා, රූප තියෙනවා, විඥාණය තියෙනවා. දැන් කාරණා කීයද? තුනයි. තින්නම් සංගති පස්සෝ. ආන් ඒ වගේ එකතු වීම. ඒක තියෙනවා සංගති සමවායෝ කියන වචන. මේ වගේ ඒකරාශී වීමක් ඇද්ද? එකතු වීමක් ඇද්ද? මේක තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒවනම් මේක තේරුම් ගන්න ගැඹුරින් ඈ. ඇසත් රූපයත් නිසා ඇසේ විඥානේ හට ගන්නවා. එතකොට මේ කාණා තුනේ එකතුව තමයි ස්පර්ශය කියලා කිව්වේ. එතකොට ස්පර්ශය කියලා කිව්වේ ඇසත් රූපයත් ඇසේ විඥානයත් නිසා හට ගන්න එකක් නෙමෙයි. ඒ තුනේම එකතුව. ඇසත් රූපයත් නිසා හටගන්නේ මොකද්ද? විඥානය. ඒක හට ගන්නවා. ඒ තුනම එකතු කරලා කිව්වහම ස්පර්ශය. ඒ තුන ඒකනාසි වෙනවාද? එකට එකතු වීමක් තියෙනවද? කියනවා ස්පර්ශය. කන ගැන කතා කළොත් කොහොමද එතකොට? කනත් ශබ්දයත් නිසා හටගන්නවා කනේ විඥානය. තින්න සංගති පසු ඒ කාරණා තුන එකතු වුනහම ඒක ස්පර්ශයයි. එතකොට පස්ස පච්චය තමයි වේදනා. ස්පර්ශ වීම හේතුවෙන් තම වේදනාව හටගන්නේ. ඒ වේදනාව දුක් වේදනාවක් වෙන්න පුළුවන්. සැප වේදනාවක් වෙන්න පුළුවන්. මධ්‍යස්ථ වේදනාවක් වෙන්න පුළුවන්. ඒතර කන සද්දයන් නිසා හටගන්නවා කනේ විඥානයේ තුනිකුතු ස්පර්ශය. ඊළඟට නාසයත් ගඳ සුවඳත් නිසා හටගන්නවා නාසී විඥානේ. ඒ තුනිකුතු නෑ. ඔව් ඒ තුනිකුතු ස්පර්ශයයි. නාසියත් ගඳ සුවඳත් නිසා හට ගන්නා විශේෂ දේ මොකද්ද? නාසි විඥානය. එතන මෙහෙම තේරුම් ගන්න. නාසය කියන්නේ එකක්. ගඳ සුවඳ කියන්නේ තව එකක්. විඥානය කියන්නේ තවත් එකක්. අන්න ඒකයි. නමුත් විඥානය කියන එක හටගත්තේ නාසියත් ගඳ සුවඳත් නිසා. ඒ තුනම එකට ගත්තාම ඒක රාසු වුණා. මෙතන කියනවා නාසි ස්පර්ශය. ඊළඟට දිව ගැන ගනිමු. දිවත් රසයත් නිසා හටගන්නවා දිවි විඥානය. ඒ තුන එකට එකතුනහම ස්පර්ශයයි. කයත් පහසත් නිසා හටගන්නවා කයි විඥානය. ඒ තුන එකතුනහම ස්පර්ශය. මනසත් අරමුණුත් නිසා හටගන්නවා මනසේ විඥානය. ඒ තුන එකතුනහම ස්පර්ශය. එතකොට ඔන්න ඕක තමයි ස්පර්ශය ගැන දන්නා නුවණ කියන්නේ. ස්පර්ශයේ හය ආකාරයි. එතකොට ස්පර්ශයේ මෙහෙමයි හටගන්නේ කියලා යාට අවබෝධඥානය ඇති වෙන්න ඕන. අවබෝධඥානය කියන එක පින්වත්නි අපි නිකම් පාඩම් කරලා කල්පනා කරපු පමණින් එන්නේ නැහැ. එයා මේ ජීවිත පැවැත්ම දිහා හොඳ සිහියෙන් නුවණින් බලන්න ඕන. ඒකනේ දැන් මේ ධර්මයේ තියෙන එයා ඉස්සරහට යනකොට ආපස්සට එනකොට හොඳ සීකල්පනාවෙන් ඉන්න කියලා. සති සම්පජන්යෙන් යුතුව අතපය දිගාරිනකොට, හකුලනකොට, වටපිට බලනකොට, කතාබස් කරනකොට ඒ හැම තැනම අපට ස්පර්ශය ඇති වෙනවා. ඒ තැන්වල අපි සිහිනුවන උපදවාගෙන හිටියොත් අපිට ඒ කාරණේ අවබෝධ කරගන්න පුළුවන්. මේ පටිච්ච සමුප්පාදයේ සෑම කාරණයක්ම අවබෝධ කරන්න සිහිනුවන වඩන්න ඕන. එහෙම නැත්නම් අපි පාඩම් කරලා කොච්චර කල්පනා කළා කිව්ව කළත් අපි සීනුවන පුරුදු කරන්නේ නැත්නම් අපිට ඒක අවබෝධයක් කරා යන්නේ නැහැ. හැබැයි මේ පාඩම් කරලා කල්පනා කරන එක සීනුවන උපදින්න උපකාරයි. මේක. එතකොට ඔන්න සයාකාර ස්පර්ශය ඉගෙන ගත්තා. ඊ ස්පර්ශයේ කුමකට හේතු උනේ? විඳනේට, විඳීමට. එතකොට ඒකට කියනවා චක්කු සම්පස්සජා වේදනා. ඇසි ස්පර්ශයෙන් හටගත්ත වේදනාව. සෝත සම්පස්සජා වේදනා. කන ස්පර්ශයෙන් හටගත්ත වේදනාව. එහෙම කියන්නේ. ගාහන සම්පස්සජා වේදනා. නාසි ස්පර්ශයෙන් හටගත්ත විදීම. හොඳට ජීවිතය දිහා සිහියෙන් බලද්දී මේක සිද්ධ වෙනවා තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි ස්පර්ශය ගැන දන්නා නෝන ඔන්න ඉගෙන ගත්තා. ඊළඟට ස්පර්ශය හට ගැනීම ගැන දන්නා නුවණක් යාට ඕන.
ඒකයි මේ එකක් ගැන අපි ලොකු පළල් අවබෝධයක් ඇති කරගන්න උනේ මේ ජීවිතේ සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම්. දැන් බලන්න අපි කතා බස් කරමු. දැන් අපි අර සයාකාර ස්පර්ශය කියන ගත්තානේ. එතකොට ඒ ස්පර්ශය හට ගැනීමෙන් තමයි අපි යම්කිසි දෙයක් අපි ගත්තොත් ඇහෙන් රූපය දකින්නේ දැනගන්නේ. අපි හිතමු යම් විදියකින් අපේ ජීවිතය අපට ඇස කියලා එකක් තිබුණේ නැත්තම් උපදිද්දි අපට ඇස ස්පර්ශයක් කියමු නම් හට ගන්නවද? හට ගන්නෑ. ඇස ස්පර්ශයක් වුණා හට ගන්නෑ. එතකොට එහෙනම් රූප දකින්නවා කියලා එකක් තියෙනවද? රූප දකින්නවා කියලා එකක් නෑ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා සලායතන පච්චය පස්සු. මේ ස්පර්ශයට හේතු ප්‍රත්‍ය උනේ ආයතන 6. දැන් බලන්න අපි උපන් දවසේ ඉඳලා අපිට මේ ආයතන 6ක් නේ උරුම උනේ. අපි උපන් දවසේ ඉඳලා අපිට මේ ආයතන 6න් ස්පර්ශ හැදෙනවා. එතකොට අපිට ඇසට ස්පර්ශ යමක් ස්පර්ශ වෙද්දි වෙද්දි කනට යමක් ස්පර්ශ වෙද්දි වෙද්දි ඒක ඊ ස්පර්ශයට හේතු වෙච්ච මූලිකම කාරණේ තමයි. ඒ ආයතනේ. දැන් අපි ඒක තේරුම් ගන්න මෙහෙම ගනිමු. අපි ගත්තොත් ඇසී ස්පර්ශයට කාරණා තුනක් ඕනනේ. ඇස හොඳට තියෙන්න ඕන. ඒ කියන්නේ යාට පේන ඇසක් තියෙන්න ඕන. ඒ ළඟට ඇස ඉදිරියේ රූප තියෙන්න ඕන. එතකොට මේ ඇසත් රූපයත් දෙක හමු වෙන්න ඕනනේ. හමු වෙන්න ඕන. ඊළඟට අපි ගත්තොත් එළිය තියෙන්න ඕන. එළිය නැත්තම් පේන්නේ නැහැ. ඒකට අදාළව මානසිකාරයක් වැඩ කරන්න ඕන. ඒ කියන්නේ අපි අර මනසින් කල්පනා කරන ස්වභාවය අර රූපේ අරබය වැඩ කරන්න ඕන. ඒකට කියනවා මානසිකාර කියලා. ඒ සිතේ අවදිමත් භාවයේ තියෙන්න ඕනේ රූපයට අනුව. එතකොට ඔන්න විඥානය හැදිලා ස්පර්ශය හට ගන්නවා. ඔතන දැන් හේතු කාරණා ගොඩක් නැද්ද? තියෙනවා. හැබැයි මේ ස්පර්ශයට මූලිකම හේතු වෙච්ච මූල ධාතු වෙන්නේ ඇස නම් වූ ධාතු ස්වභාවය. මේ ධාතු ස්වභාවය කියන්නේ ගැඹුරු වචනයක්. ඒකට කියනවා දැන් බුද්ධ දේශනාවේ තියෙනවා චක්කු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු, જીවහා ධාතු කියලා. ඒ කියන්නේ රූප පෙනෙන ස්වභාවයෙන් යුතු ඇසක් තිබීම තමයි ඇස ස්පර්ශයට හේතු වුනේ. ඊළඟට සද්ද ඇහෙන ස්වභාවයෙන් යුතු කනක් තිබීම තමයි කන ස්පර්ශයට හේතු වුනේ. අපි ගන්නු දැන් අපිට කනක් තිබුණේ නැත්තම් බැරි වෙලාවත් අපි තුන් දැන් අපිට මේ ආයතන හයක් උපන් සත්‍යයට ලැබෙනවානේ. අපි තුන් මේ මිනිස්සුක උපදීදී කන කියලා එකක් නැත්තම් මේ ශබ්ද ගැන කතාව නෑ. ශබ්ද සම්බන්ධයෙන් කතාව පැනවෙන්නේ නෑ. කණේ ස්පර්ශය කියන කතාව පැනවෙන්නේ නෑ. ඒතුළු ඒකට හේතුච මූල ධාතුව මොකද්ද? කන නම් වූ ධාතු ස්වභාවය. අන්න ඒක මේ පටිච්ච සමුප්පාදයේදී ඒකට උමනා කරන ඒකට හේතුච මූල ධාතුව මේ පෙන්වන්නේ. අපි ගනිමු මේක තේරුම් ගන්න මෙහෙම. දැන් අපි ගත්ත රෝගයක් තියෙනවා කෙනෙකුට අසනීපයක් තියෙනවා කියමුකෝ. එතකොට අසනීපේ සුවකරන්න ඕමනනම් ඒකට බෙහෙත් කරන්න එපායි. දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ එයා ඒ අසනීපේ සුවකරන්න කලින් එයා මොකද ඒ රෝගේ අල්ලන්නේ? රෝග නිදානේ අල්ලනවා. රෝග නිදානේ තමයි හොයන්නේ. රෝග නිදානේ හඳුනන් නැතුව වෙදකම් කරොත් ඒ වෙදකම සාර්ථක වෙන්නේ නැහැ. පොඩි සමහරට පොඩි එයාට අස්වැසිල්ල ලැබෙන්න පුළුවන්. ආයේ මතුවෙන ලෙඩි අසනීපි. ඒකයි දක්ෂ වෛද්‍යවරු රෝග නිදානය අල්ලන්නේ. ඒකේ මූල ධාතු අල්ලනවා. මූල ධාතුවට තමයි ඊට පස්සේ පිළියම් කරන්නේ. ඒක උපදින තැන. ආන් ඒ වගේ එකක් ස්පර්ශයට මූලික වෙච්ච දේ.
එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ප්‍රධානම කාරණේ තමයි ආයතන 6. හොඳට එයා සිහිනුවණින් සතිපට්ඨානේ වඩලා සතිපට්ඨානේ දිනු කරන ගමන් දැන් එයාට අපි ගත්තොත් මේ ස්පර්ශය කියන එක පින්වත්නි අපට නිදහස් වෙන්න බෑ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රගුණ කරන්නේ නැතුව. දැන් අපි උපන්න දවසනේ අපට සාමාන්‍යයෙන් අපි ගත්තොත් තේරෙන විදිහට අපි උපන්න දවසේ ඉඳලා අපි මේ ලෝකයේ අපේ ජීවිතෙත් එක්ක ස්පර්ශ වෙන්නේ නැද්ද? ස්පර්ශ වෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා. නමුත් මේ ස්පර්ශ විල පටන් ගත්තේ අපි උපන්න දවසේ ඉඳලා නෙමෙයි. මව කුසේ ඉඳලම මේක තිබුණා. ඊළඟට අපි තේරෙන විදිහට තමයි හැම ගන්න. අපි උපන්න දවසේ ඉඳලා අපිට මේ ලෝකෙ තියෙන ශබ්ද අපේ කනට ස්පර්ශ වෙනවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. දිවට රස ස්පර්ශ වෙනවා. කායට පහස ස්පර්ශ වෙනවා. මනසට අරමුණු ස්පර්ශ වෙනවා. එතකොට මේ ස්පර්ශ වෙන්න හේතුව ඇස කියලා එකක් ලැබීම. කන කියලා එකක් ලැබීම. නාසය කියලා එකක් ලැබීම. එහෙම නැත්නම් නාසය කියලා එකක් ඉපදීම. දිව කියලා එකක් ඉපදීම. කය කියලා එකක් ඉපදීම. මනස කියලා එකක් ඉපදීම. දැන් අපි හිතමු යම් විදියකින් අපට ඕම ආයතන හයක් ලැබුණ නැත්තම් අපි මේ ඇහි රූප දැකලා රූප ලෝකයක් ගැන යම් කතා කරනවා නම් ඒක පැනවෙනවද? පැනවෙන්නේ නැහැ. සද්ද ලෝකය ගැන කතාබස් කිරීම පැනවෙන්නේ නැහැ. ගඳ සුවඳ ගැන කතාබස් කිරීම පැනවෙන්නේ නැහැ. මේක බොහොම ගැඹුරින් නිදහසේ කල්පනා කළ යුතු එකක්. රසය ගැන පැනවෙන්නේ දිවක් කියන එක ඉපදිච්ච නිසා. පහස කියන එක පැනවෙන්නේ කය කියලා එකක් ඉපදිච්ච නිසා. අරමුණු කියන එක ඒ කියන්නේ ඔව් අරමුණු කියන එක පැනවෙන්නේ මනස කියලා එකක් ඉපදිච්ච නිසා. අන්න එතකොට යා වටහා ගන්නවා මෙන්න මේ කාරණේ. දැන් අපි යනවා ආහාරය න්‍යායට. ආහාරය න්‍යාය කොහොම තියෙන්නේ? මෙය ඇති කල්හි මෙය ඇත. එතකොට යම් තාක් සලායතන තියෙනවද? ඇස කන නාසය දිව කය මනස යම් තාක් තියෙනවද? ඒ තාක් ස්පර්ශය කියන කාරණේ තියෙනවා. ඒක පැනවෙනවා. ඊළඟට අපි ඉගෙනගෙන තියෙන ආර්ය න්‍යාය මෙය ඉපදීමෙන් මෙය උපදී. යම් විටක ආයතන හයක ඉපදීමක් පැනවෙනවද? එතකොට ස්පර්ශය ඉපදීම කියන එක පැනවෙනවා. ඔන්න ඔය කොටස මතක තියාගන්න. එතකොට ස්පර්ශය අවබෝධ කරන එක අවබෝධ කරන්න ඕන පළවෙනි කාරණේ ස්පර්ශය අවබෝධ කරන්න ඕන. ස්පර්ශය ගැන දන්නා නුවණ ඥානයක්. ඊළඟට ස්පර්ශී හට ගැනීම ගැන දන්නා නුවණ. ඒක ඥානයක්. තව එකක් ඉගෙන ගන්න ඕන. ස්පර්ශී නිරුද්ධ වීම ගැන දන්නා නුවණ. එතකොට දැන් අපි නිරුද්ධ වීම ගැන කතා කරමු. දැන් අපි කියමු දැන් යම් විදියකින් මේ ලෝකේ කොයිම ආකාරයකින්වත් ඇස කියලා එකක් නැත්තම් දැන් බලන්න මෙතන අපි හැම වෙලෙම මේ කතාබස් කරන්නේ මම කියන දෙයකින් බැහැර වෙලා මේ කතාබස් කරන්නේ. එහෙමයි මේ හේතු ප්‍රත්‍ය ධර්මයේ හොයන්නේ. දැන් අපි මොකද්ද කළේ? කතා කළේ යම් විදියකින් මේ ලෝකේ කිසිම ආකාරයකින් කිසිම සත්වෙක්ගේ වේවා ඇස කියලා එකක් නැත්තා. කන කියලා එකක් මේ ලෝකේ නැත්තා. නාසය කියලා එකක් නැත්තා. දිව කියලා එකක් නැත්තම් ස්පර්ශ ගැන කතාවක් තියෙනවද? නැහැ. කය කියලා එකක් නැත්තම් මනස කියලා එකක් නැත්තම් ස්පර්ශයක් කියලා එකක් පැනවෙන්නේ නැහැ. එතකොට අපි හිතමු යම් විදියකින් මේ මුළු සියලුම ලෝක ධාතු වල යම් තාක් ඇස් තියෙනවද? යම් තාක් කන් තියෙනවද? යම් තාක් නාසය තියෙනවද? දිව තියෙනවද? කය තියෙනවද? මන තියෙනවද? මේ සියල්ල සියලු ආකාරයෙන්ම නැත්තටම නැති වෙන්න නිරුද්ධ වෙලා ගියොත් එතන අපිට ඇස ස්පර්ශයක් ගැන කතා කරන්න දෙයක් පැනවෙනවද? පැනවෙන්නේ නැහැ. කන ස්පර්ශයක් කියලා එකක් පැනවෙන්නේ නැහැ. නාසය ස්පර්ශයක් කියලා එකක් පැනවෙන්නේ. දිවි ස්පර්ශයක් කියලා එකක් පැනවෙන්නේ. කය ස්පර්ශ කියලා එකක්
පැනවෙන්නේ නැහැ. මනසේ ස්පර්ශ කෙලක පැනවෙන්නේ නැහැ. අන්න එතකොට යා ස්පර්ශී නිරුද්ධ වීම හැටියට ආවෝද කරනවා. සලායතන නිරෝධා පස්ස නිරෝධු. එතකොට මේ නිරුද්ධ වීම කියන්නේ නිකන් එකක් නෙමෙයි. පරිපූර්ණ වශයෙන්ම නිරුද්ධ වෙලා යෑම. දැන් අපි ගනිමු හොඳට ඇස් පේන කෙනෙක්ගේ ඒ ඇස් පිළීම මොකක් හරිම වෙලා නැති වුණා. ඇහැ නරක් වුණා. ඇස් දෙකම නරක් වුණා. එක්ක සුද මතු වුණා. ඊට පස්සේ කම මේක හොඳ කරන්න බෑ. දැන් ඉස්සරහට ඇස සවුත් වෙනවා. එහෙම වෙලා අන්ධ වුණා කියමු. එතකොට ඒ ඇස නිරුද්ධ වුණා නෙමෙයි. ඒ ඇස නිරුද්ධ වුණා නෙමෙයි. එයාගේ ඇස අනිත්‍ය වෙලා ගියා. පේන ඇසක් නැති නිසා ඊට පස්සේ යාට ස්පර්ශයක් හටගන්නේ නැහැ. මේ කියන කාරණේ ඊළඟට ඔබට තේරෙනවා ඈ. එතකොට යා ස්පර්ශී නිරුද්ධ වීම අවබෝධ කරගන්න ඕනේ. මොකද ස්පර්ශී නිරුද්ධ වීම සලායතන නිරුද්ධ වීමનો ස්පර්ශී නිරුද්ධ වෙන්නේ. එතකොට ඔන්න ආරි ණයට දැන් අපි යමු. මෙය නැති කල්හි මේ නැත. ආයතන 6 නැති කල්හි මේ නැත. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. ඉමස්ස අසති ඉදං නහෝති. මේ නැති කල්හි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී යයි. එතකොට ආයතන 6 නිරුද්ධ වුණොත් තමයි ස්පර්ශය නිරුද්ධ වන්නේ. ඒක ඥානයක් ශ්‍රාවකයාගේ. ඊළඟට යා අවබෝධ කරන්න ඕනේ ස්පර්ශය සම්බන්ධයෙන්. ස්පර්ශේ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව. ඒක බුද්ධ දේශනාවේ තියෙන විඥානවත් සූත්‍රේ. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ පස්ස නිරෝධ ගාමිනී පටිපදා. ස්පර්ශේ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒකයි මම කිව්වේ මේ ඇස නිකන් නරක් වෙලා පේන්නේ නැතුව ගියාට ඒක නිරුද්ධ වීම නෙමෙයි, ඒක අනිත්‍ය. යම් විටක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එයාට පරිපූර්ණ වෙනවාද? අන්න එතකොට එයාට ආයතන 6 නිරුද්ධ වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ වුණාම මෙතන කවුද ඉන්නේ? රහතන් වහන්සේ නමක්. මේ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ වෙච්ච ගමන් ඇහැ නැති යනවා කියන එක නෙමෙයි. මේ අවිද්‍යා සහගතව ඇස මුල් කරගෙන හටගත් යම් පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තියෙනවද? නිරුද්ධ වෙනවා. අන්න ආයතනය නිරුද්ධ වුණාම එයාගේ ස්පර්ශේ නිරුද්ධයි රහතන් වහන්සේගේ. ඒ කියන්නේ ඒ ආයතන 6 පටිච්ච සමුප්පාදයේ හැදෙන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා. අන්න ඒකයි. ඊට පස්සේ ඒ ආයතන 6 තවදුරටත් ආයමත් උපතක් වෙනස සකස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ආයතන 6 ඒ කියන්නේ රහතන් වහන්සේගේ පිරිනුවම් පානවා. ඊට පස්සේ ආය ආයතන 6ක පැවැත්ම නැහැ. එතකොට නිරුද්ධ වෙලා තියෙන්නේ. නිරුද්ධ වෙච්ච එකට ආය යලි බව පැවැත්මක් නැහැ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ වීමෙන් තමයි ස්පර්ශේ නිරුද්ධ වෙන්නේ. එතකොට පින්වත්නි, ඔන්න ඔය කාරණා හතර එයා ඥානයක් හැටියට අවබෝධ කරගන්න ඕන. මේ ස්පර්ශේ නිරුද්ධ වන්නව ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අවබෝධ කරගන්න ඕන. ඔය කාරණා හතර ගැන පැහැදිලි දැක්මකට එයා ඉස්ලාම ආවොත් එයාට පිහිටනවා සම්මා දිට්ඨිය. ඒ කියන්නේ එයාගේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා. විචිකිච්ඡාව දුරු වෙනවා. සීලබ්බත පරාමාස දුරු වෙනවා. සංයෝජන තුනක් දුරු වෙලා සෝතාපන්න කෙනෙක් බවට පත් වෙනවා. දැන් එතකොට එයාට ස්පර්ශය ගැන ඥාන කීයක් තියෙනවද? හතරක්. ස්පර්ශය ගැන දන්නා ඥානිය, ස්පර්ශයේ හට ගැනීම ගැන දන්නා ඥානෙ, ස්පර්ශයේ නිරුද්ධ වීම ගැන දන්නා ඥානෙ, ස්පර්ශ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන දන්නා ඥානෙ.
ඒක ඥානයක් හැටියට යට එන්න ඕන. බුදුරයන්ව දේශනා කරන මේ සූත්‍රයේ පින්වත් මහන්නේ යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට ස්පර්ශය ගැන දන්වා නම්, ස්පර්ශය හට ගැනීම ගැන දන්වා නම්, ස්පර්ශය නිරුද්ධ වීම ගැන දන්වා නම්, ස්පර්ශ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දන්වා නම්, ඒක තමයි මේ ශ්‍රාවකයාගේ තියෙන ධර්මයන් පිළිබඳව තීවන නුවණ. ඉදමස්ස ධම්මේ ඥාන. ඔන්න බලන්න. ඔන්න දැන් ඔතන කාරණා හතරක් තියෙනවා. එතකොට හේතුවකින් හටගත්ත ඵලයක් තියෙනවා. ඒ ඵලයේ හේතු තියෙනවා. ඒ හේතු නිරුද්ධ වීම තියෙනවා. ඒ හේතු නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව තියෙනවා. ඔන්න චතුරාර්ය සත්‍ය. එතකොට ඔන්න එයාට ඇති වෙනවා යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ඥාණය. ඒක නවි ධම්මචක්කු කියන්නේනේ. හේතුන්ගෙන් හටගත්ත යම් ධර්මතාවය ඇද්ද? එතකොට මෙතන හේතුන්ගෙන් හටගත්ත ධර්මතාවය හැටියට යට අහුවෙන්නේ ස්පර්ශය. ඒක හේතු හැටියට අහුවෙන්නේ මොකද්ද? ආයතන 6. හේතුන්ගෙන් හටගත්ත යම් ධර්මයක් ඇද්ද? ඒක යා අවබෝධ කරනවා. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වියන ස්වභාවයෙන් යුක්තයි කියලා අවබෝධ කරනවා. එතකොට ඒක යාගේ ධම්මේ ඥාණය. එතකොට යා බුදුරයන් වහන්සේ වදාරන ඔහු විසින් දැකපු ඒ ආර්ය ශ්‍රාවකයා විසින් දැකපු අවබෝධ කරපු අකාලික වූ සම්දිට්ඨික වූ තමා විසින් අවබෝධ කරගත්ත බැසගත්ත ඔය ධර්මයේ ධම්මේ ඥානයට අනුව එයා අතීතයටත් අනාගතයටත් ණය පමුණුවා බලනවා. ඒ කියන්නේ මෙහෙම එකක්. අතීතයේ සිටි යංගිති ශ්‍රමණයෝ හරි බ්‍රාහ්මණයෝ හරි ස්පර්ශය ගැන අවබෝධ කළා නම් ස්පර්ශයන්ගේ ස්පර්ශයේ හට ගැනීම ගැන අවබෝධ කළා නම් ස්පර්ශේ නිරුද්ධ වීම ගැන අවබෝධ කළා නම් ඒ ස්පර්ශේ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන අවබෝධ කළා නම් මම මේ අවබෝධ කරපු විදිහටමයි අවබෝධ කළේ කියලා එයා අතීතයට ණය පමුණවා බලනවා. වෙන විදිහකට නම් නෙමෙයි කියලා එයා වටහා ගන්නවා. ඊළඟට එයා අනාගතයට ගලපලා බලනවා. මේක අනාගතී යංකීචී ශ්‍රමණවරු හරි බ්‍රාහ්මණවරු හරි ස්පර්ශය ගැන අවබෝධ කරනවා නම් ස්පර්ශයන්ගේ හට ගැනීම ගැන අවබෝධ කරනවා නම් ස්පර්ශයේ නිරුද්ධ වීම අවබෝධ කරනවා නම් ස්පර්ශයේ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන අවබෝධ කරනවා නම් ඒ සියලු දෙනාම මන් දැන් මේ අවබෝධ කරගත්ත විදිහටයි අවබෝධ කරන්නේ. ඒ බැහැරූ ක්‍රමයකට නම් නෙමෙයි කියලා එයාට අවබෝධඥානය ඇති වෙනවා. ඔන්න ඔය අතීතයටත් අනාගතයටත් ණය පමුණුවා ගලපා බලන ගලපලා බලපුවාම යාට ඇති වෙන උනා යම් ඥානයක්. ඒකට කියනවා අන්වයේ ඥානය. බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් දවසක ආර්ය ශ්‍රාවකයාට ඔය ධම්මේ ඥානියත් අන්වයේ ඥානියත් කියන ඥාන දෙක පිරිසුදු විදිහට පැහැදිලි විදිහට අවබෝධ වුණොත් මේ ආර්ය ශ්‍රාවකයාට ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා, ආරි සත්‍ය දර්ශනී යුක්ත කෙනා. ඇයි එතන චතුරාර්ය සත්‍යම තියෙනවා. ආරි සත්‍ය දර්ශනී යුක්ත කෙනා, මේ සද්ධර්මයේ වෙත පැමිණුණ කෙනා, සද්ධර්මයට බැසගත්ත කෙනා, සද්ධර්මයේ දන්නා දකිනා කෙනා, ආර්ය මාර්ගයේ හික්මෙන නුවණැති කෙනා. ඊළඟට මේක තියෙනවා දහම් සැඩ පහරට පැමිණි කෙනා. අන්න ධම්මසෝත දහම් සැඩපහරට පැමිණුණා කියනවා. මේ දහම් සැඩපහරට පැමිණුණාට පස්සේ විශේෂ එයාට ලැබෙන ප්‍රතිඵලය තමයි එයා අරහත්වේ කරා ටිකෙන් ටික ගමන් කරනවා. ආපසු හැරෙන්නේ නැහැ. ඒකයි මේකේ වාසිය. එතකොට මෙන්න මේ කාරණා අපි හොඳට ජීවිතී සිහියෙන් බලන්න ඕන මේවා දිහා. ඒ සිහිනුවන උපදින්න අපිට ගොඩාක් උපකාර වෙනවා. මේ ජරා මරණ ගැන කල්පනා කිරීම, දුක්ඛාර සත්‍ය ගැන කල්පනා කිරීම, අපි ගත්තොත් එහෙම නැත්නම් ස්පර්ශය සිහිනුවණින් බැලීම, එහෙම බලද්දි බලද්දි තමයි අපිට මේ ජීවිතේ සිහිනුවන ටික ටික උපදින්නේ. ඒ සිහිනුවන ඊට පස්සේ එයා මේ මුළු ජීවිතේ සෑම එරියවකම පාවිච්චි කරන්න ඕන. එහෙම පාවිච්චි කරලා ඊට තේරෙන්න ගන්නවා ආ හරි, ඇසී ස්පර්ශය හටගන්නේ මෙහෙමයි. ඇසත් රූපයත් එකතු වුණාම මේක වෙන්නේ. ඇසත් රූපත් නිසා ඇසේ විඥානේ
හට ගැනීම මේ ස්පර්ශය කියන කාරණේ හැදින්න කියලා. දැන් අපි ගත්තොත් අපි ඉදිරියෙන්දා ජීවිතේ සමහර දේවල් අපිට දැක්කන් පස්සේ හරි සතුටක් ඇති වෙනවා නේ. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට ප්‍රියමනාප අපි ආදරය කරන අපි කැමති අපිට හිතව හිතමත් කෙනෙක් අපි ඔන්න පාරේ බැලලා කොහේ හරි යද්දි අපි දකිනවා. එතකොට ඇහැට යාම මුණ ගැහිච්ච ගමන් අපි යාව දැනගන්නවා. දැනගත්ත ගමන් ඔය ස්පර්ශය. ස්පර්ශ වෙච්ච ගමන් අපිට ඉන්නේ ඊට පස්සේ මොනවද සැප විදීම හටගන්නේ. එතකොට අපි හානේ ඔයා මම මේ කාලෙකින් දැක්කේ කොහෙද යන්නේ කියලා අපි කතා කරනවා නේ සතුටින් නේ. අපි ඇත්ත කතාබස් කරලා යනවා. ඔන්න එතන හටගත්තා සැප විදීම. දැන් අපි කල්පනා කර කර යනවා. මම වෙලාවක එයාට එන්න කියන්න උනා අපේ ගෙදර. නැත්තම් මම යන්න උනේ ඒගොල්ලෝගේ ගෙදර. මම එයාට මොන හරි අරයි යන්න උන. මොන හරි අපි හිතීත යනවා ගේමු. ඔන්න දැන් සම්පූර්ණ අපේ ජීවිතේ ස්පර්ශ තමයි මේ සකස් වෙවි යන්නේ. මේ ස්පර්ශي සුළුපටුයි කන්නේ මේ සම්පූර්ණ ජීවිත පැවැත්මේ තියෙන ආහාරය ස්පර්ශය. ඔන්න දැන් අපි වහම කල්පනා කර කර යද්දි අපිට එක පාට අපි දකිනවා අපිට නපුරුකම් කරපු දුෂ්ටකම් කරපු අපිට වෛරකම් කරපු කෙනෙක් පාරේ බැහැලා යනවා. ඔන්න අපිට මූණට මුලිච්ච වෙනවා කියමු. වෙච්ච ගමන් අපි අර කල්පනා ඔක්කොම අනිත් පැත්ත ගහන්නේ නැද්ද? අනිත් පැත්ත හරිනවා. මෙන්න මට හතුරුකම් කරපු කෙනා, මෙන්න මට වද දීපු කෙනා කියලා ඈත තියා දැනගන්නවා. මූණට මුරිච්ච වෙනවත් මම යන්න හොඳ නැහැ කියලා තමහට යා මගැල්ලා යනවා. අන්න දැන් සීයෙන් ඉන්න කෙනාට එතකොට හොඳට තේරෙනවා මට දැන් අරයා හම්බුනහම මට ස්පර්ශය ඇදලා මට සැප විඳීම ආවා. මම ඒක සතුටින් හිතීතා ගියා. දැන් මේ කෙනා මට දැක ගමන් මගේ මේ ඔක්කොම කල්පනාව වෙනස් වුණා. මට දැන් හිතට හරි වේදනයි. දැන් එයාට එයා දැක ගමන් අර පරණ කතන්දර ඔක්කොම මතක් වෙනවනේ. මෙයා මෙහෙමයි කළේ, මෙහෙමයි කළේ අපිට කියලා අන්න වෙනස් වුණා. එතකොට යා මේක සීනුනේ හොඳට තේරුම් ගන්නවා. ඔය විදිහට යාට කණින් සමහර දේවල් අහන්න ලැබෙනවා, මිහිරි දේවල් අහන්න ලැබෙනවා, සතුට උපදිනවා, සැප විඳීමට ගන්නවා. සමහර දේවල් අහපුවම ඒක පාට හිත කීරි ගහලා යනවා යාගේ. හිතට හරි වේදනාවක් එනවා, තරහා එනවා සමහරලාට. අමනාපය හට ගන්නවා. ඒ වෙලාවට කල්පනා කරන්න කොහොමද මට මේක වුනේ කියලා. මම දැන් කලින් මේ හොඳට හිටියා. මට මේ පීඩාව ආවේ කොහොමද කියලා බලන්න. අන්න එතකොට යාට ඒ සිහිනෝණෙන් කල්පනා කරද්දී ස්පර්ශය කියන කාරණේ අහුවෙනවා. එතකොට මේ ජීවිතේ අපිට දුක් පීඩා එද්දීදී අපි කල්පනා කරන්නේ මේ විදිහේ එක එක ස්පර්ශ අපට හැදෙන්න හේතු වෙච්ච මූල පදාර්ථය, මූලික දේ, මූල නිධානය කුමක්ද කියලා. ආන් එතකොට එහෙම හරියට එයා ඒක ඉලක්කයට දැක්කොත් එයා තේරුම් ගන්නවා මේ ආයතන හය තියෙනකන් මේ ස්පර්ශ හැදෙන එකෙන් ගැලවිලා නැහැ කියලා එයා වටහා ගන්නවා. එහෙම තමයි මේ ඥානෙ ටික ටික වැඩෙන්නේ. එහෙම නැත්තම් මෙයා තමයි මට හතුරුකම් කරන කෙනා. මෙයා මට යහතින් ඉන්න දෙන්නේ නැහැ. මෙයා මගේ හතුර කියලා කල්පනා කරොත් එතන මිත්‍යා දෘෂ්ටියට යනවා. ඊට පස්සේ අපි මිත්‍යා දෘෂ්ටිය යනවා කියන්නේ ඊට පස්සේ එතන දැක්ම වැරදි. පීඩාවක් එද්දි, ප්‍රශ්නයක් එද්දි බලනකොට මේක වෙන්නේ කොහොමද? මේ සිද්ධි ස්පර්ශ වෙද්දි නේද මට මේක වෙන්නේ කියලා එයා වටහා ගන්නවා. දැන් අපි හිතමු සමාහලන්ට අපිට කට්ටිය බය හිතෙන හොල්මන් කතා කියනවා. අපි තාසාවෙන් සමාහලට අහන් ඉන්නවා මේවා. හා හා කියන්න කියන්න කියලා. දවල්ට තමයි මේව කතා කරන්නේ. ඔන්න දැන් ඔව අහලා අපි ඉතින් අහලා ඉන්නවා. දැන් ඔන්න සමහරවිට අපි සමහර දවස් වලට අපිට ගෙදර තනියෙන් ඉන්න වෙනවා. අපිට කියන්නේ ඔබට තනියෙන් ඉන්න වෙනවා. එද්දි දැන් ඔන්න කියනවා දැන් අපි ඉදිරිය ඇවෙන ඔයා ඉන්න ගේ බලාගෙන කියලා කවුරු හරි අපි දාලා යනවා. ඒක වාට අපිට රෑ වේදිරිය ඇවිදී අර හොල්මන් කතාව මතක් වෙනවා. දැන් අපට බය වෙන්නේ නැද්ද? නිතැනීම බය වෙනවා. දැන් අපි මේක අමතක කරන්න හදනවා කරගන්න බෑ. ආයෙ මේක මතක් වෙවි වෙනවා. ඒ වගේ වෙලාවට දැන් අපි දුකක් විඳිනව නේද? විඳි තේරුම් ගන්න කොහොමද මේ දුක හැදි හැදි එන්නේ කියලා බලන්න සිහිනෝනේ. අන්න ඊතර තේරෙන යාට එයාගේ අනවබෝධයත් එක්ක අවිද්‍යා සහගතව ස්පර්ශයක් වැඩ කරනවා. ඒ අරමුණත් එක්ක නිතර නිතර. ඒ ස්පර්ශයේ තියෙන තාකේ දුක තියෙනවා. ඒ වගේ වෙලාවට කල්පනා කරනකොට මේ වගේ දුක් මේ මනසට, ඇහැට, කනට මේ විදිහට එන්න හේතු වෙච්ච කාරණේ මොකද්ද කියලා අපි මධ්‍යස්ථ හොඳට බලන්න ඕන. එතකොට යාට අහුවෙනව නම් ආයතන 6 අන්න හරි. ඥානෙ එතකොට ටික ටික වැඩෙනවා යාට. මේ ආයතන 6යි මේකට හේතු වුනේ කියලා.
අන්නේ මේ අවබෝධ කරන්න ඕන. එතකොට මේ ස්පර්ශය කියලා කියන්නේ ආහාරය. ආහාරයක් මේක. මේක සම්පූර්ණ භව පැවැත්මට රුකුල් දෙන එක. ඒකයි දැන් බුදුරයන් වහන්සේ ස්පර්ශ ආහාරයට උන්වහන්සේ උපමාවක් වදාලා. මේ ස්පර්ශ ආහාරය කියන්නේ හැම ගහපු ගව දෙන වගේ කිව්වා. ඔන්න ගව දෙනක් ඉන්නවා සම්පූර්ණයෙන් හැම ගහලා පන පිටි. දැන් මේ හැම ගහපන් පස්සේ දැන් අර මාස්ලේ ඔක්කොම තියෙනවානේ. එතකොට මොකද වෙන්නේ? සත්තු කන්න පටන් ගන්නවා මේ ගව දෙන. දැන් ගව දෙන බේරෙන්න දුවනවා. දුවලා ගෙයලා වතුරට බහිනවා. වතුරට බැහැගම වතුරේ ඉන්න සත්තු කනවා. ඊළඟට වතුරෙන් ගොඩ වෙලා දුවගෙන ගිහිල්ලා ගස්සෙවණකට යනවා. ඒ ගස්සෙවණේ ඉන්න සත්තු කනවා, මැස්සෝ කනවා, මදුරුව විදිනවා, දුක් විඳිනවා. ගැලවෙන්න බෑ. එහෙමනම් තීරු ගන්න ආයතන හය යම් තාක් අපි මේ ජීවිතය තුළ පවත්වනවාද අපිට මේ සැප දුක් ආදී ඒ කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් මේ ස්පර්ශ වෙන එක වළක්වන්න බෑ. මේක අවබෝධ කරගන්න නම් මෙන්න මෙහෙම දකින්න ඕන. එක තැනක බුදුරයන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේ ධර්මයේ වදාරද්දී භික්ෂුවක් ඇහුවා භාගතුන් වහන්සේ මේ ස්පර්ශය කියන්නේ මොකද්ද? මේ ස්පර්ශය කාගෙද කියලා. බුදුරයන් වහන්සේ වදාලා භික්ෂුව වැරදුනා ක්‍රමයේ අහපු ක්‍රමයේ වැරදි කිව්වා. මේ ස්පර්ශය කියන්නේ මොකද්ද? මේ ස්පර්ශය කියන්නේ මේ ස්පර්ශය කාගෙද කියලා ඇහුවොත් ඒක හරි ක්‍රමී නෙමෙයි කිව්වා. එතකොට තව කෙනෙක් කවුරු හරි මෙහෙම කිව්වොත් ඒ කතාවත් ওই කතාවයි සමානයි කිව්වා. ඒ කියන්නේ මේ ස්පර්ශය කියන්නේ වෙනම එකක්. මේ ස්පර්ශය වෙන කෙනෙකුගේ එකක් කිව්වත් ওই දෙකම එකයි කිව්වා. කිව්වා ඒකදී බුදුරයන් වහන්සේ වදාලා එමයි ජීවය, එමයි ශරීරය කියන අදහස තිබ්බොත් මේක අවබෝධ කරගන්න බෑ කිව්වා. ඒ කියන්නේ මේ ආත්මය කියලා එකක් තියෙනවා, ශාරීරිත් එකම තමයි. එහෙම නැත්නම් ආත්මය එකක්, ශරීරය එකක්. එහෙම තිබ්බොත් මේ මාර්ගයේ අවබෝධ කරගන්න බෑ කිව්වා. එහෙම නෙමෙයි භික්ෂුව අහන්න ඕනේ මේ ස්පර්ශය කුමක් ප්‍රත්‍යයෙන්ද තියෙන්නේ කියන එකයි බලන්න ඕනේ කිව්වා. මේ ස්පර්ශය කියන්නේ මොකද්ද? මේ ස්පර්ශය කාගෙද කියලා හෙව්වොත් තව කෙනෙක් කියන්න පුළුවන් මෙහෙම කිව්වා. ස්පර්ශය වෙන එක විඳින්නේ වෙන ඒ ස්පර්ශ වෙන්නේ තවත් කෙනෙකුට කියලා කියන්න පුළුවන්. එතකොට වරදිනවා කිව්වා. අවබෝධයක් කරා යන්නේ නැහැ කිව්වා. පැටලවෙනවා. එනිසා අපි මේ බලන්න ඕනේ මේ එක එක කාරණේ අරන් බලන්න මේ ස්පර්ශයට හේතුකාරක වෙච්ච දේ මොකද්ද කියලා අන්න එහෙම බලන්න ඕනේ. එහෙන් බලද්දි එයාට ආයතන හය අහු වෙනවා. ස්පර්ශයේ ස්වභාවය අහු වෙනවා. මේ ස්පර්ශයේ මුල් කරන් බව පැවැත්ම සකස් වෙන හැටි අහු වෙනවා. ඉතින් ඒ නිසා පින්වත් මේ පටිච්චසමුප්පාදය ගැන දැන් අපි අද ওই ස්පර්ශ ගැන කතා කළා. අපි එතකොට මේ පොඩි වෙලාවකින් මේක ගැන කතා බස් කළේ. නමුත් දැන් මේ ස්පර්ශය ගැන අපිට කතා බස් කරනවා නම් තව ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. නමුත් දැන් අපි තේරුම් ගන්න ඕන මේ ස්පර්ශය අපට අවබෝධ කරගන්න නම් අපි ටික ජීවිතයේ සිහිනුවන දියුණු කර කර තමයි මේක අවබෝධ කරන්න තියෙන්නේ. සිහිනුවන දිනු කර නැතුව පටිසම්පාදයේ එකම කාරණාවක්වත් අවබෝධ කරන්න බෑ. කලවලේට මේක අවබෝධ කරන්න බෑ. බොහොම ඉවසීමෙන් ජීවිතය දිහා බලන්න ඕන. එතකොට එයා ජීවිතයේ දුක් පීඩා එද්දී මේ දුක් පීඩා වලට හේතු වෙච්ච යම්කිසි කාරණාවක් තමයි දකින්නේ. පුද්ගලයෙකු නෙමෙයි දකින්නේ. මේ පුද්ගලයා තමයි මට මේ පීඩාව උපදන්නේ. මෙයා තමයි මට සැප උපදන්නේ. එහෙම නෙමෙයි දකින්නේ. ඒකට හේතු වෙච්ච යම්කිසි ධර්මතාවයක් දකිනවා. ආ, එතකොට තමයි මේ පටිසම්පාදයේ අපිට ටික ටික අහුවෙන්න පටන් ගන්න. ඉතින් මේ නිසා පිග්වත්නි මේ ඊටාම ගැඹුරු ධර්මයන් අපිට මේ අහන්න ලැබෙන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදයේ ධර්මයේ අපි හොඳට හරියට අල්ලගත්තොත් ස්පර්ශය කියන කාරණේ හරියට අල්ලගත්තොත් එතනින් අපට සම්පාදේ අවබෝධ කරනවා. මට මතක එක දේශනාවක තියෙනවා සබ්බූපාදාන පරියාදාන සූත්‍රය කියලා. ඒ කියන්නේ සියලුම උපාදාන පිරිසිඳ අවබෝධ කිරීම ගැන වදාළ දේශුම. ඒකේ තියෙනවා මහණෙනි වෙන මේ කාරණේ ශ්‍රාවකයා අවබෝධ කළොත් අසත් රූපත් නිසා ඇසී විඥානෙ හට ගන්නවා. ඒ තුන එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසායි විඳීම හටගන්නේ කියන කාරණේ අවබෝධ කළොත් එයා ඇස ගැනත් කලකිරිනවා කියනවා. රූප ගැනත් කලකිරිනවා කියනවා. විඥානය ගැනත් කලකිරිනවා කියනවා. ස්පර්ශය ගැනත් කලකිරිනවා. විඳීම ගැනත් කලකිරිනවා. කලකිරුනහම නොඇලෙනවා. නොඇලුනාට පස්සේ නිදහස් වෙනවා කිව්වා. ওই විදිහට මේ ස්පර්ශය කියන එකම කාරණේ මේ මුළු ජීවිතේම අවබෝධය කරා යන්න පුළුවන්. සීල දුකින් නිදහස් වීම කරා යන්න පුළුවන්. ඉතින් මේ නිසා අපිට ලැබුණු මේ දුර්ලභ
ගෞතම බුද්ධ ශාසනය තුල අපි සෑම සිළු දනාටේ ගෞතම බුදුරයන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ සලසාගෙන කල්යාණ මිත්‍ර ඇසුර තුල ධර්ම ශ්‍රවණය කළා ධම්මානුධම්ම පටිපදාවට පැමිණිලා මේ ස්පර්ශය අවබෝධ කළා අපි සෑම සිළු දනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් සියලු දුකින් නිදහස් වීමේ දුර්ලභ වාසනාව උදා වේවා සාදු 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 වස්සානේ ධර්මදේශනා